Samantanta captuwaliu attra gacantu deවta saddamang menira jase sulantu saggge mokka sedang Dammasawaන kau aang badantaanta Dammasawaන kau aang baddananta Dammasawaන kau ayaang badantaanta Badanta, Namuta se bagatuwaratu sama sammbdha නෝතස්ස භගවතෝ වරහතෝ සම්මා සුද්ද නමෝතස්ස භගවත වරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ අපගේ ශාස්තෘ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දෙනාගේම නමස්කාරය වේවා සුපින්වත්න ඔබ හැම දිනාම ඉතාම ශ්‍රද්ධාවෙන් අදත් බලාපොරොත්තුවන්නේ ධර්මශ්‍රවනය කරන්නටයි. සුපුරුදු පරිදි විවරණය වැඩ සටහන සමඟයි ඔබ එකතු වන්නේ පින්නක්නී මේ ජීවිතයක යන්නේ හරිම අනපේක්ෂිත එකක් බලාපොරොත්තු තියාගෙන යන්න බෑ වේගෙන් බලාපොරොත්තු කඩා වැටිනෝ බලාගනිද්ද ඇස් මට්ටමේම බලාපොරොත්තු ටික දියවෙලා යනෝ ඇස් මට්ටනීම බලාපොරොත්තු දියවල යන මට්ටමි ජීවිතයක් තමයි අපි නඩත්තු කරන්න බඳදු නඩත්තුවක් ඇතුළේ මේ ධර්මය කියන්නේ මහමෙරක් අපිට මේ කෙරෙස් සහගත අනපේක්ෂිත ලෝකේ හබාගන යන ජීවිතය ඇතුළේ මේ ධර්මී කියලකැන විශාල් අස්සැසිල්ලක් අපට ති අස්සැසිල්ල ඇතුළේ ධර්ම ශ්‍රවනය කියල කියන්නේ පන්නත්න වහින වෙලාවට කුඩයත් දුන්න වගේ පන්නත්න හිතන්නකු ගංවතුරටහුවෙලා මිනිහෙක්කින්වා කිය බරපතල විදිහයට ගංවතුරට හසු වෙලා ඉන්නේ. මිනිහෙ ගංවතුරට අහුවෙලා ඉන්නකොට ඒ ගංවතුරට අහවෙච්ච මනුස්්‍යයාට කවුරු හරිකිනෙක් ගෙනල්ලා කුඩඇද දෙනොදැන් එයා ගංවතුරට අහුවෙලා ඉන්නේ. ඩේ කුඩයක් ගෙනත් දුන්නට පසයමකොද කරන්නය කුඩේ ඉහිලගෙන ඉන්නවා. ඒ කුඩේ ඉහල ගත්තට පස්සේ එයාට ඔළුව බේරෙනෝ ඇගත්තිිකක් බේරී තෙමෙනකි පෙරත් තෙමලා ඉන්නේ. කකුල් මට්ටම වතුර යිතියෙන්න්නේ. සමට ජලකந்தයේ පරිමා වැඩිවෙන්න වැඩිුවෙන්ත වර්ධනයක් තියන්න පුළුවන්. නමුත් එක දෙයක්ති නොද ඔළුව තෙමෙන්න. ඇඟ ටිකක් තෙමිෙනක ටිකක් කඩුයි. ඔළුව ඇග තෙමෙන එක පොඩ්ඩක් කඩුයි. ඉතින් ඔළු ඇග තෙමෙන එක පොඩ්ඩක් කඩුකාම? න්නේ විසඳුම තුළ සාර්ථකත්වම කරයි අ බෑ දැන් අර ඔල්ලුවතෙමෙන් නැති වුණට ඇඟතෙමෙන් නති වට කුඩේෙන් වැටෙනන වතුරටිකත් මහපොලොට යා ඉන්න භූමියම වැටෙනවා. ප එතන තවදුරටත් ජලපරිමා විහලන ගිනික නවති නෙත් නෑ. අන්න ඒ වගේ කත්තමයි ධර්මශ්‍රවණයකය. ධර්මස්ශ්‍රවණය තුළින් ලැබෙන අශසසිල්ල තියනො මේකාල් කෙක් අහනු චර සුුව අවකාශයද ධමය තියෙ කළ එකට හේතු දේශනාවත් දුරුවලයින මේ කාලේ දේශකයොත් දුරුවල පරියාාප්ති ශාසනයට අදාළ ධරමය මතු කරගන්න දේශකයක් තුළල තියෙන්නේ නොහැකියාවක් ක අපි තුළ ඉතිං ඒනිසා මේ කාලේ වර්සාාවෙන් තෙමිතෙමින්න මිනිහෙකුට කුඩයක් දුන්නාවගේ තමයි ධර්මයෙන් ලැබෙන අශසසිල්ල ඉති එයාඒ පාවිච්චිරගන ඉක්මනින් අවධානමින් මිදෙන්ඩෝ තට අවධනමින් මිදන්ටහදාල ක්‍රියාමාර්ග දේශනාව තුළින් ගණ්ඩෝන කවුරගේ දේශනාව තුළින්ම මම නිවෙන්නම් කියලා හිතනානම් හරියට ති හිතාග්ඩත් අමාරු මට්ටමිකක්. සැලසුම් කරගන්නට අමාරු මට්ටමකක්. එ සාපින්නත්නි ජීවිතටයක් ගැඹුරෙන් දකන්ද. මේ ලෝකයේ දුකමත් අපිගවාක යට වෙලා ඉන්නේ. දුකෙන් හිම්බත්ච්ච ජවිතයක් අපට තියෙන දුකෙන් මිරිහිච්ච ජීවිතයක් අපට තින් මේ ජීවිතය ඇතුළේ දුකට වඩා මොකක්වත් අපට නෑ අත්දකින අදදකින හැම තැනකම පිවත්නි තියන්න දුක මේ අදදැකීම ඇතුළේ පිවතුන ඔබලා දුකෙන් නිදහස්සෙන්ට හිතනවා නම් පිවත් මෛත්‍රී මතම ශක්තිමත්යෙන්ට සම්මාධීට්ටිය මතම ශක්තිමත්යෙන්ඩ සද්ධාව මතම ශක්තිමත්ෙන්ට පින මතම ශක්තිමත්තෙන්ට අනිත්‍යයි කියලා බලන හුරුව මතම ශක්තිමත්තෙන්ඩ අනිහෙම ශක්තිමත්වීමක් තිබ්බොත් එ යාට වරදිීන්ට විදියක් නෑ. එබබන්දූ ශක්තිමත්වීමක් තියෙන තැනක අපට වරදින්ට තියෙන අවකාසය හරිම අඩුයි. අපි ඒටික ඇතුළෙන් තමයි ජීවිත සාර්ථකත්ය දකිින්දෝ. සම්මාධිට්ියය ඇතුළිය අපට සාර්ථකත්තයේ පේනවානං සද්ධාව ඇතුළිය අපට සාර්ථකත්වය පේනවානං. පින ඇතුලේ අපට සාර්ථකත්්‍යයේ පේනවානං සම්මාධිච්්‍යය ඇතුළ සාර්ථකත්වේ සාර්ථකතවය පේනම් මෛත්‍රයේ ඇතුළේ සාර්ථකත්්‍යය පේනොනං නිත්‍යතාව ඇතුළි සාර්ථකත්ය පේෙනනවාන. ඒක ස්තමයි ලෝකයේ විශ්මිතම සාර්ථකත්වේ ට අපි මේ ලෝකයේ අත්්දකින සුව පහසු අපට පෙන් ඕන මෛත්‍රයේ ප්‍රතිලාබයක් හැටියටයි. අපි මේ අදදකින ජීවිතය පහසු විහරණය අපට පේෙන් ඕන සද්ධාවේ ප්‍රතිලාබයක් හැටියටයි. පිනේ ප්‍රතිලාබයක් හැටියටයි. මෛත්‍රයේ ප්‍රතිලාබයක් හැටියටයි. අනිත්‍යයි කියලා බලන හුරුවේ ප්‍රතිලාබයක් කැටියටයි අපි එක දකින් ටෝන කරන්නේ. ඒ විදියටනම් අපි දකිින් අපිට කවදාවත් ජීවිතය වර්දි නෑ. ඒ විදියට න අපි දකින්නේ ඒ විදියට දකින අපිට පින්වත්න කවදාවත් ජීවිත වරදිීන්ට විදිහක් නෑ. අප එහම ලේසියම් පහසුවෙන් වරදි නෑ ජීවිතේ. එගුදාහරණයක් විදියට අපට පොළුවන් සෙනහස්ස කියන එක මේ ගුණ ධර්මවල ප්‍රතිලාභයාටයට දරුවට කියල දෙන්න. තේරුම් කරන්න තේරුම් කරන්න පුුවන් පෙෙන්මතාට පෙම්මතියට බිරිඳට ස්වාමියයටට තේරුම් කරන්න පිවත්න ධර්මය ඇතුළෙන් ආදරය කියනෙක් කොහොමද. හි තන්න පින්නත්න්නේ අපි ගොඩා කාටහරි කෙනෙකුට ආදරී කරනවා කියලා. එට අපපිින් අහන්ඩ පුළුවන් ඇයිවාමට මච්චරට ආදරේ කරන්න කියලා. සාමාන්‍ය පෘතක්ජන ලෝකයේ ඇතුළේමිච්චරටම මම ඔයාට ආදරේ කරන්නේ වගේ ඇස් දෙකට ඔයාගේ කටහට ඔයාගේ සරීර හැඩට ඔයාගේ කොන්්ඩිට කියලා පෘතක්්ජන මට්ටමීදී අන්ද මන්ද විච්ච කෙනෙක් එහෙම කියාවී අන්ද වෙලා ඒ පෘතක්්ජන මට්ටමේදී ය එහෙම කියාවි. එහෙම කිව්වට කමක් නැහැ. ඒම කියන එක ගැන අපි වදවෙන්ටු ුවමනා කරන්නේ. හැබැයි පින්නතුනී අපි හොඳට ගැඹුරින් දකිින් දෝන. අපෙන් කෙනෙක් ඇැහුත් ඇයවාමට මෙච්චට ආදරේ කරන්න කෙලා තරුණ පෙම්මත එක්ගෙන් පෙම්මතියහන්න පුළුවන්. පෙම්මතියගෙන් පෙම්මතාහන්න පුළුවන්. බිරිඳගෙන් ස්වාමියයහන්න පුළුවන් අම්මගෙන් දරුවවාහන්න පුුවන්. දරුවන්ගේ අම්මහන්න පුළුවන් අපේහි මහනනේ ඕන තරංකට්ටි ඇුවාමට උච්චරට සෙනහස ඇ ඔයාමට ඔච්චරට ආදරේමච්චරට ඇයි මට ආදරේ කරන්නයා ඒ මැහුවත් ඔබ කෙලින්ම්ම කියන්න ඕනු කොහොමද මම ඔයාට මේ තරං ආදරේ කරන්නේ ඔයාගේ කොන්්ඩෙට නෙමේ ඔයාගේ කටහට නමේ ඔයාගේ හමේ ඔපයට නෙමේ ප්‍රසාධගතියට නෙමේ මොකටද ඔයා පෙර ගුඩාක් පින් කරපු කෙනෙක් ඒකයි වාට් ලෝකං ආදරී ලැබින්නේ ඔයා ගොඩාක් සසර මෛත්‍රී වඩපු කෙනෙක් ඒකයි ලෝකයේ අනි කාටත් වඩාමට ඔයා ගෙන ආදරී හිතෙන්නේ අන්න හිම ඒයා කිය ලෝට් බලනිි ඇතුලි ලස්සට ධර්මී නැද්ද පෙෙන්ම තුන් අතර ලස්සට ධර්මයක් මෝරන්න ඇත්් දෙතිකොට මෝරනු අද පෙම්ිතුන සම්මාධිට්ටිය නෑ මම ඔයාට මිච්චරටම ආදරය කරන්නේ ඔයා සසර ගොඩා කුසල සංස්කාරයන් ස් කරපු කෙනෙක් ඔයාට මිචරට ආදරය කරන්නේ ඔයා හොඳ සද්ධවාආදාගත්ත කෙනෙක් සසර මං අට මිච්චරට ආදරේ කරන්නේ ඔයා යථභූති ඥානෙන් අනිත්්‍ය අනාත්මේ හොඳින් විමසා බලපු කෙනෙ මො ඉස්සරහටත් මම ඔයාට ආදරේ කරනෝ නං ඔයා ඉස්සරහටත් මගින් ආදරයේ බලාපොරොත්තුවේ නොනං පෙම්මතිරකයන් පෙම්මතාට කියන්න අම්මට කියන්න දරුවන්ට කියන්න ස්වාමය බිරිඳට කියන්න බිරිඳ ස්වාමීට කියන්න ඔලු අතගාල ස්තරහටත් ඔයාට මගින් ආදරයේ බලාපොරොත්තු වෙනවානං මං ආදරේ කරන එක දුරුවල වුනත් ඒක ඔයාගේ දුරුවලකමක් මයි මොකද දරුවලකම ඔයා මෛත්‍රිය දුරුවල වුනොත් සම්මාධිට්්‍යිය දුරුවල වුණොත් සද්ධාව දුරුවල වනොත් ඊට පස්සේ පුණ්්‍ය සංස්කකාරය මත දායාද වෙන හැකිාව දරුවල වුනොත් තා බූත ානය ඇසු කරග අනිත්‍යයයි යනාත්මයි කියල බලන මානසික හරුව දුරුවල වුණො දුරුවල වෙච්ච තැනැක අ ඔයාටමයි ආදරය අහිමිවෙන්නේ කෙල කියන්න එත කොටයා ආදරය වෙනුවෙන් හරි බුඩ ධර්මවන්ත ශක්තිමත් වේවි.හරියට පැනිරස්ස තවරල පුංචි දරුවෙකුට බෙදනවාගේ මේක ඉතා දක්ෂ උපක්‍රමයක් විදියට ඔබට පාවිච්චි කරන්න පුළුවන්. අන්න එහම පාච්චි කළ යුතුයි. එතකොට ඔබ අපි මේ ජීවිතය ඇතුළි අන්ත දෙක හිරවෙලා ඉන්නවා. එකක් ස්පර්සන්තය අනිතක ස් පරස සමුදයන්තය. අනික පින්න දකින වා කියන මට්ටම තුළත් අපි අමාරු වැටලඉන්නවා දකින දේ පදනම් කරගෙන මානසිකව මැවෙන ගතිය ලෝකෙට බාහලලා දකින රූපේට අයිති ඇහෙන බ්දේට අහිතී දැනෙන ගඳසුවන්ට අයිති. මාතුළ මේ මානස මැවෙන ගතති එලි රස්සේට අයිති. බාහිර පහසට අයිතී කියලා කල්පනා කරන කමකුත් අපි නඩත්තු කරමින් ඉන්නවා. මෙන්න මේ අන්ත දෙකයි අපි බිඳල දාණ් ඕෝන. මේ අන්තෙකිත්තමයි පින්නත් අපි ගැලවෙන් ඕෝන මේ අන්ත දෙකින් අපට ගැලවෙන්න පුළුවන්නම් අපිට යතාව බෝධයමයි මුණගැහිෙන්නේ ජීවිතාව බෝධයමයි මුණගැහෙන්නේ ජීවිතයේ සදාථනික පරිනත බවක්මයි මුණ ගැහෙන්නේ. ඒ පරිනත භාාවත්තෙක් අපිට පුළුවන් ධර්මී ස්සරහටයන්න. පිනත්නී සත්‍යාවබෝධය කරා විමසන ගලපන සසඳන විශ්ලේෂණය කරලා බලන දක්ෂ ශ්‍රාවකයෙක් නං දක්ෂතාාවලින් ආඩ්්‍ය ජීවිතයක් නම් අපට තියන් අපේ ජීවිතය ඇතුළේ අපි දකින්න ඕන පිනත්නී බදුරජාන්සගේ ශ්‍රාවකයන් හැටියයට. කොහොමද මෙන නේදර දැක නොට මත ඇ ැන් සති ගනාවක් තුස්සේ බුදුගුණ ඇතුලේ පටි සම්පාද අපි කියව එවා. ඇතුළලෙන් පිවත් අපි පටිච සමපාද දරසනය දකිමින් විමස්තමින් සසදමින් ගලපමින් මේ ජීවිත ෂසන් හට ගලාග නිමින් පවතිනවා. බුදුරජාණන් වහම්සිගේ ශ්‍රාවකයන් හැටියට අපි දැම් බුදුගුණ වෙනත් මානයකින් කියවමින් ඉන්නවා අපි දරාගත්ත බුදුගුණ ඇතුළෙෙන් අපට පටිච්ච සමපාද දර්සනය පේවා. ච්ච සමුපාදය පිළිබඳව දනුව ශ්‍රාවකයා පිච්ච සමුපාද පිළොඳද බෝධ කරගන්ද යන රටාව බුදුගුණ ඇතුළි අප පේනවා. මොන්න සානම් දක්ෂකමක්ද. ස්පර්සය අන්තයටත් ස්පර්ස සමුදයන්තට තිෙරවෙල අපේ ජීවිතය ගෙවීගෙන ගෙවීගෙන යවා. මේ අන්ත දෙක ඇතුළට ස්වයිරී භාවයක් ස්වාධීන භාවයක් නෑ හැබැයි අපට පේනවා ස්පරසය කියන්නේ එක අදකනකොට යතාභූත ඥානී නැතිකමට ය ූත ඥානයේ නැතිවිච තැනක ස්පර සන්තය ඇතුළ එක පැත්තකින් හිරවෙලා ස් පර්ස සමුදයන්තේ පැත්තේ පැත්තිෙන් හිරවෙලා. මේ අම්ත දෙක පැත්තේ පැත්තෙන් අප හිරවෙලා පැටලිලා ඉන්නවා. පේනවා කියන මට්ටම තුළත් අඳුනාගැනීම තුළ මුලාවිං ඉන්නවා පේනදේ අඳනගන්න කකොට අඳනනාගත්ත ගත්තිය පේන රූපෙට අයිතී කියලා තවත් අන්තේක හිරවෙලා ඉන්නවා ඇහි බ්දේටයිති මට මේ දැනමටම උදාහරණයක් විදිට අපිට දේශේ පපුදුුණොත් මට දේශහි පැත්්වෙනම් මේ රූපේ මයි. මට දේ ඉ පැද්වවෙෙනම් මේ සද්දමයි මට දේශේ පැද්දුවවෙෙනම් මේ ගඳ සුවඳමයි මේ රස පහසමයි කියලා ලෝකයේ පැතර ඇගිල්ල දික්කරවින් ඉන්නවා අපි අන්ත දෙ. ඉස්පරසේ කියනක මෙහිෙනම් අපට ගැටලුවක්. ස්පර්සාන්තයයක්ත් ඉස්පරස සමුද්‍යයන්තයයක්ත් මත අන්තගත වෙන්නේ ඉස්පර්සය කියන අර්බුදය ඇතුළ මයි. ො ස්පසය කියනෙ එක මයි පින්වත් අනාගත දුකහදන්නේ. අන්ත දෙක ඇතුළේ විමසන සසඳන ගලපන ඒ තුළ බවකරම රැස් කරගන්න ෙනා පුනර් භවය තුළ අනනාත වෙනවා. එයා කවදාවත් පින්ත්ම සනාත වෙන්නේ නැහැ. එයාට පවතින්නේ අනාතකමක් මයි එයා සනාත කෙනෙක් නෙමෙයි. එතොට මේ ස්පර්සන්තයත් ස්පරස සමුදන්තයක් පේන වා කියනෙ එකත් පේනදේ ඇසුරු කරගෙන අනාගත පුනර්භවේ හැදින් ඩදාළ ශක්තිය පදනම. ඒ ගොඩනඟාගඩනමිින් ඉන්නවා කියන එකත් මෙන්න මේ අන්ත දෙකයි අපි බිඳින් දෝන මේ අන්ත දෙක ඇතුළෙමයි අපේ ප්‍රශ්නය තියෙන්නේ මේ අන්ත දෙක ඇතුළෙමයි අපි හිරවෙලා ඉන්නේ මේ අන්ත දෙකෙන් මිදු නොක්ති තරයි අපට සුන්දර සැබෑ ජයග්‍රාහි ශ්‍රාවකත්තයට මාවතකට අපට එකතු වෙන්න පුළුවන් වෙන්නේ. එබඳු ජයග්‍රාහි මාවතකට එකතුවෙෙන්ඩ කැමැති දක්ෂ ශ්‍රාවකයෙක් නං අපි අප කොහොමද විමස ගන්්ඩෝන්. කොයි විදියටද ගලප ග්ඩෝන අප පේනවාව අරබුදය පස්සාන්තය පස්ස සමුදයන්තේ. මේ අන්ත දෙක තමයි බිඳින් ඕන මජ්්‍යයේ කියලා බුදුරජා සසි වදාල ටිකක් ගම්බීරාර්ථයක් පැහැදිලිවෙන ටිකක් නෙමෙයි බොරපතල ගැඹුරක් පැහැදිලි වෙන. ඉතාම මිහිරි අතිශයින්ම සුන්දර දේශනාවක්තියනවා. දශාව ඇතුළේ බදුරජාණන් වහන්සේ අපට ඉතා පැහැදිලිවෝ මේ අන්ත දෙක පැහැදිලි කරනවා. බුද් දේශනාව. තු මේ අම්ත දෙක ඇතුලේ අපි හිරවෙලා පීඩාවට පත්වෙලා. අරබුදකාරියෝ මේට අහුවෙලා ඉන්නවා. මේ අන්ත දෙකට අහුවෙලා ඉන්න බවවත් ලෝකයා දන්නේ යාන්තමින් එහෙම් මෙහෙ වටෙන් ගොටෙන් සම්මාදිිට්්‍යිය මෝරණ නිසා අපට තේරෙනවා මේ වගේ අරබු දෙක අපි හිරවෙලා ඉන්න බව. එම ධර්මාර්තය තුළ විමසා බලන නිසා අපට පේනවා ලෝකයාට පේෙන් නැති ටිකක් මොකදදේ ලෝකයාට පේෙන් නැති අපිට පේන ටික පින්නත්න ලෝකයාට පේන්නේ නැති අපට පේන ටික තමයි පින්නත්නී පස්සාන්තේ සපස්ස සමුදධයන්ේකල අන්තකක් ලෝකෙ පවතින බව ෝකයා දන්නේ නැහැ බඳුන්ත දෙකක් පවතිනවා කියලා තර මේ බඳු අන්ත දෙකක් පවතින බව දකින එකම සම්මාධිට්ටිය අරහන් කියන්නේ මොකක්ද මේ අන්තක සම්පූර්ණය බිඳල දැම්මා. ඉස්පරස අන්තේ තුළ අවිද්‍යාවෙන් තෙත් කලෙත් නෑ ඉස්පරස සමුදධයන්තේ තුළ නාගත බවකරර් ඇස්වෙන විදිහට උපය උපාදාන අභිණනිවේ අනන්සේ චේතන අධිෂ්ඨාන ආද වසයෙන් ක කෙලෙස්සල්ට අවකාශය මත තැවරුණි නෑ බුදුරජාණන් වහන්සේ. තැවරුත් නෑ අරබුද දෙකම් සද්ධාතනිකව මිඳුණු කෙනෙක් අපිසරණ ගිය බුදුරජාණන් වහන්සේ. න්ත දෙකෙන්ම බුදුරජාණන් වහන්සේ මිඳුණු සුන්දර ශ්‍රාවකයක් නං සුන්දර මනිවරයෙක් නං එබඳු සුන්දර මුනිවරයකුගේ කතතාාව අපි ගැබුරෙන් විශ්ලේෂණය කළ යුතුයි ගැබුරින් විමසා බැලිය යුතුයි ගැබුරින් කියවාගත යුතුයි. එහෙම කියවා ගන්න කොට අපට දැනෙනවා අපට තේරෙනවා අපට වැටහෙනවා එක දෙයක් මොකක්ද. බුදුරජාන්සේ අරහන් කියල කියන්නේ මේ අන්ත දෙක බිඳලදදාාපු කමක්. අන්ත දෙක බින්දා කියන එකම නෙමේ මේ අත දෙක ඇතුළේ උණහන්සේ විමසමින් කෙලෙස් ආකරහිකට කෙ කෙලෙස් නම්මු අවදානම් ක්ශේෂත්‍රයට උහන්සේ පිවිසුුණේ නැහැ කියන එක. එහෙම පිවසුන් නැතිකම නිසාමයි අරහන් කියන්නේ. සම්මා සම්බුද්ධ කියන්නේ ඇයි බලන්න පිවත්නී පටිච සවපාදය ලස්සන්ට බුදුගුණ ඇතුළේ මෝර්ල පේන විදිිය. නැ මේ හැේට ුදුරජන් වන්සේව කියවෝොත් පිනත්නී බුදු පිළිමේ දෙෙස ලාාගනම පිරිණුුවම්පාණඩ පුළුවන්. බුදුගුණටික දරාගන පිරනු අම්පාන්නඩ පුළන් ඒකයි අපි කොඩාක් පහුගේ දවස්සල කිවේ වයෝරුද අම්ම කෙනෙකුට තාත්ත කෙනකට බදුගුණටික ගන්නන්. වයෝරද අම්කෙනකට තාත්තකනකට ධර්ම ඔලුවට යන්නත්ත ගැඹුරුවකට ස් පපසකාරන්න බැරිනම් මේ ගැබුරු ධර්මය පිළිබඳ යායටට කිසිම විශලේෂණයක් විමසුමක් කවධානයක් අවදිකමක් නැත්තාං. එබඳ අවධානම කවදිකමක් නැති තැනක පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා ක සේද විමර්ෂණය කරගත යුතුවන්නේ. එයා විමර්ෂණය කරගත යුතු වන්නේ බුදුරජාණන් වහන්සේ පිළිබඳ ගම්බීරාර්ථයකින් කොහොමද මේ බුදුගුණටික ගැන්ුවවා මෙයට බුදුගුණ තුළින් පටි සවම්පදේ පේෙනවා. ධර්මී ඥාණය අන්වීඥාණ පරිීඥාණ සම්මුතියා ඥානය පේනවා. ඒ ාන පේනකොට යායට සම්මාත් සම්බුද්ධ කියල පේන්නේ ස්පරසයත් ස්පර සමුදයන්තයයක්ත්කින මේ අන්තකම බුදුරජානසසි දුක සතති ඇතුළ බැලවා. ඉස්පර්සන්තයත් ඉස්පර සමුද්‍යන්තයයක්ත්කන අන්ත දෙකමත පැටලිලා මේ දුකමත බැහැගෙනන්නේ මොකක් නිසාද ආයතනි කධදැකීම තුළ අවිද්‍යාවෙන් තෙත්වෙලා ඉන්න නිසා කියලා ස්පර්සයට පදනම්බන දුකේ සමුදය බුදුරජාණන් වහන්ස ආරිී සත්‍ය ඔස්සේ ගවේශණය කරලා විමසල්ල තේරුම් කරලට පැදිලි කලා පැහැදිලි කලා. ඒගේ ස්පර්සේ නිරෝධය පිණිසේත් නැත්තම් පස්ස නිරෝධෝ මජයේ ස්පර්ය රෝධදයන ැද සත්්‍යයා මධ්‍යයට එකතු කිරීම පිස සත්්‍යයා මැදහත්කිරීම පිණිස බුදුරජාණන් වහම්සේ පඩිජ සවපාධය ඔස්සේ මේවා ඇතිවෙන නැතිවෙන විදිිය පැහදිලි කරමින් ඒකට අදාළ ප්‍රතිපක්තියක් පැහැදිලි කලා පස ස්පර්සේ නිරෝධයම ශ්‍රේෂ් බව ස්මතු කරලා භාග වන් පෙන්වවා අනිසා සමමා සබුද්ධය වන්සේ අදක් එක ඇැයි අදැක න්හන්සේ කාගගේෙන්වත්ගත් අදැකි මක්නෙේ. තුන්ූේ කවුරුත් අැනගෙන හිටපු එකක් නෙමෙයි බුරජාණන් වහන්සේ ප්‍රකට කළේ ලෝකයේ කිසිවෙක් වත් ප්‍රකට කර තත්වය දන්න නෑ පින්වත්. ලෝක කිසිවෙකුට වත්තේ තත්ත්වය ගෝචර නැහැ සම්මා සම්බුද්ධයි. විජ්‍යාචරණ සම්පන්නයි බුදුරජාණ නොහන්සේස් පර්සය තුළ සත්්‍යයා හිරවෙල මේ අන්ත දෙක නඩත්තු කරබින් ඉපදමින් මැරමින් යන තුන් බවේ සත්වයා ගස්සාගෙන යන විදිය. ඒ තුන් බවයට අහුවෙලා සත්‍යයා ගසාගන යන විදිය අපගේ බුදුරජාණන් වහන් සිතා පැහැදිලි ලෙස පිරිසුදු ලෙස මැනවින් දේශනා කොට වදාලා. මැනවින් දේශනා කොට වදාලා. ඒ මැනවින් දේශනාකොට වදාලා ටා ඇතුලි සත්‍යය අනාත වෙලා ඉන්න විදිහ පැහැදිලි කලා ඉපදමින් මැරමින් න සත්්‍යයාගේ අනාතකම ඒම බව පැහැදිලි කලා. තුන් බවේ සත්‍යය අනාත වෙන්නේ ඒ නිසාම කියල පැදිලි කලා ඥානින්. එතකොට ඒ ඒකට අදාල උන්හන්ේ තුළ ද්‍යාව පහල වනා ඒ වගේම පින්වත්නී බුදුරජාණන් වහන්සේ තුළ ඒකට අදාළ චර්ර්ාත්මකව සීලයෙන් පටන් අරගන ඉන්ද්‍රිය සංවර සීලය ප්‍රාතිමෝක්ෂ සංවර සීලයේ ආද සීලේෙන් පටන් අරගන ප්‍ර්ඥාවන් අවසාන් කරන වැඩ පිළි වෙලාක් බුදුරජාණන් වහන්සේ අපට අනු දෙන වදාළ විද්්‍යා චරණයි කියනකොට ඉස්පරසය නිරුද්ධ කිරීම පිණි සවශ්‍ය වැඩ පිළිවෙල යාලාට පේෙන් ඕන. සුගත බදුරජාණන් වහන්සේ පස්සන්තයක්ත් පස්ස සමුදයන්තයයක්ත් මිඳල උන්වහන්සේම සුන්දර වූ අමාස්පරස නිරෝධය නම්මු මධ්‍යයට එකතු වී වදාලා මැදට එකතුනා අපගේ බුදුරජාණන් වහන්සේ එතකොට ඒ මධ්‍යයට එකතුුණු අපගේ බුදුරජාණන් වහන්සේ ලෝකවිද වන ස්පරර්සේ මතත් ස්පර්ස සමුදේ මතත් එකතු වෙලා සත්‍යමි අන්තකට හිරවෙලා නැව නැවත ෝක හටගන්න රට ිස්සරහට යමින් ඇතිවන ටාව ඇතුළෙම පැටලිලා ගැට ගැහිලා අමාරුයි වැටිලා. මේ තුන් භූමිය එකඒ එකක තැන්වල කරක් ගහන සත්‍යයාගේ ගමන සම්පූර්ණය නිමාකරපු රටාවට උන්වහන්ේ සම ඇදුණ. ලෝක විදූ. අනුත්තර පුරිසදම්ම සාරති බුදුරජාණන් වහන්සේ ලෝකයාගේ වචනත්තික හැපෙන් නැතුව. ඒයා වැඩකර විදිට හැපෙන් නැතුව. පින්නතම අන්තක බිඳලලාදානන්න එතකොට ප්‍රශ්ණීවරවේවි කියලා ලෝක සත්්‍යයාට පැහැදිලි කලා. උනහම්සේ මේ සත්‍යයා දමනී කරන්නට ඒ අයෝමයේ ශිල්පය ඥානයේ පාවිච්චි කරා සත්තා දෙවමනුස්සානං බුදුරජාණන් වහන්සේ සම්පූරණින් අවකාශ ලෝකයේ සත්ව ලෝකය බිඳෙන ආකාරයට ස් පරසත් ඉස්පරිස සමුදයන්තයයක් බිඳල සත්‍යයා ලෝකෝත්තරවින් රටහව පැහැදිලි කළ ලෝක විදු තොකොට බුදුරජාණන් වහන්ේ දෙවමනිසුන්ගේ ගරුවරයා දිට මේ පණිවිඩේ මතුකරත්දදි පින්නත් උන්හන්සේ සධාතනයකව අවබෝධය තාවරු කරගන මේ ලෝක නිෙක් මුණ නිෙක්ව ඇැතුල ලෝක්‍ර සත්්‍යයයක් කරෙ කුණාවෙන් ඔලු අතගම මේ ධර්මී පැදිලි කලා දැම් බලන්නට පින්නත්ි පස්සසාන්තයක්ත් පස්ස සමුද්‍යන්තයක් කියෙනන අන්ත දෙක බිින්දියට බදුගුණටික සෑහිනවා. ඒවිදිට විමසාහ බලන කොටයාට ඥානේම මෝරනවා. එබඳු ඥානයේ මෝරාගන්ට පුළුවන් දක්ෂ ස්රාවකත්තයකට අද මේ උතුම් දේශනා උපකාර වේවා. පින්නත්න අද මේ දේශනාව සඳහා. අනුග්‍රරහය ගෙන කටයුතු කරන්නේ හල්ලොලුව සංචාරකයෝවා එතනයයි. ඒ හල්ලොලුව සංචාරකයෝ යතනේ පිනතුන් ලාට අපි ආශුරුවාද කරනවා. අදම වෙනුවෙන් කැපවුණු මේ විදුවෙන් අනුග්‍රහය කරපු ඒ සියලූම පින්නතුන්ලාටම මේ කුසල් බලවත්වේවා නිදුක්වේවා නිරෝගිවේවා සුවපත්වේවා දීර්ගාය විෂවේවා උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්ටම දේශනාමින් කුසල් බලවත්වේවා පි වා. ಲ ංචාරක යත තිරේ ියලූ පි තුන්ටත් අද විරණ වැඩ සටහන සමග තුුණු ්‍රද්ධාවන්ත පින්නතුන් ැම නාටමත් මේ ුසල්ಲುප රේවා. නිදුක්වේවා නිරෝගිවේවා ಸුවපත්ತේවා දිගසිරි සැලසේවා කායික මානසික සැනසිල්ල දාාවේවා හැම දෙනාටම කුසලානි සංස ධර්මයන්. මාර්ග පල නිවන් පිණිස නිවන් දොරට අක්වේවා. එවගේම පින්ොත්න දරනාගම කුසල දම්මනායක ස්වාමින්න් වහන්සේ ප්‍රදාාන්ශයලු පිනුතුන්ලාටත් සතරවරං රජ දරුවන් සක් දෙවිඳුන් ප්‍රධාන සියලු දිවරාජ මණ්ඩලවලට, බ්‍රක්්මරාජ මණ්ඩලවලට අවිීචයේ පටන් භාග්‍රයේ දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නො පෙන හැම දෙෙනනාටම මේ කුසල් නිවන් පිණිස බලවත්වේ. ാന -e ് മത ്ത സ ി కസటച බുമట ദവനగా മഹ్ധിక പुഞతങ అു ോതിതवा ചరງ రకంതు സാసනങ ആకസటച බുമట ദവനగ മहिദ్ധിక പഞతం అു മോതിതवा ചරం് రకంതు න ആకസటച බുമ്ట ദവනාగా മहिද్ധിక. ුnyaන්ත අනුමෝදිත්වා චරං රක්කම්තු, තුවන් සදා ඔබහැම දෙනාටම තෙරුවන් සරගයි.